කා හැම්යිස නවතම නිෂ්ාඩන පෙළලා නේරෝකි මත්තිවයකට. කොවිට වසංගතයෙන් රටම පීඩාවට පත්වෙලාහින්දීත්ති. ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් මාර්ගගතා අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත් වෙලා ඉන්නවා. තවමත් අපේ රටේ ප්‍රදේශ ගණනාවකින්ම දක්ටට ලැබෙන්නේ මාර්ගගත අධ්‍යාපනයේ සඳහා අවශ්‍ය දුරකථන සංජා හෙවත් සික්නල් පහසුකම් නැතිව දරුවන් පීඩාවට පත් වෙලා ඉන්න ආකාරය. මහනුවර පූජාපිටිය දෙබරලාව බටගල්ල සහ, මඩදනී යන්න ප්‍රදේශවල පාසල් සිසුන්, හය සේකට අධික පිරිසක් මාර්ගත අධ්‍යාපනය ලබනවා. එත් මේ දරුවන්ට තිබෙන විශාලතම ගැටලුව තමයි දුරකතන සංඥානොමැතිකම. අවසා නේ ගැටලුවට විසදුමක් විදිහට දරුවෝ දොඩම්ගොල්ල ගල තරණය කරන්න පටන් ගත්තා. වන සතුන්ගෙන් ඇති තර්ජන නිසා. ඩා දරුවුණුත් වඩාගෙන මේ දරුවන්ගේ ආරක්ෂාවට ඕන්ගේ දෙම උපොත් එනවා ම පිරි රජකාර කරන්නට රස්සාව කරන්න නැළමයි බලන් මෙතන දන තින් ඉල්ලන්නේ සික්නල ලදගන් ලවාදන්න කියලා අලි මංකඩවල් කිහිපයක්ම පහුකරගෙන කුරු කෙටියාව වැවගාවට මේ එන්නේ නවගත්තකම ප්‍රදේශයේ දරුවෝ මාර්ගකත අධ්‍යාපනයට අවශ්‍ය සඥා පහස්කම් තිබෙන එකම තැන මෙතන දරුවන් අධ්‍යාපන කටයුතු කරන ස්ථානය ඉතාම අවදානම් ස්ථානයක් බවයි මේ දෙම උපියන් කියන්නේ ෙග්ල ෑ ලම ඇත ගත්තුඩාරමේ තමයිදගැන පෙපන්ටිකරන්නේ. ළමයි දෙසයක් විතර ගමේ ගෙනුම ලබනවා පුළුවන් අයි දැනුවත් කරා ඇහු කන්දුන්නෑ කවුරුවත් මේ මාතලේ කිව්ලේවාඩිය ගම්මානය මේ ගම්මු ඉස්සර අලිවෙඩි දැම් මේ වන අලින්ගෙන් තමන්ගේ වගාව බේරගන්න. එත් දැන් අලිවෙඩි දාන්නේ ඉගෙන ගන්න සංඥාතියන තැන් හොයාගෙන යන තමන්ගේ දරුවන්ගේ අරක්ෂාව සලසගන්න. දවසේ වැඩි කාලයක් මේ ගම්මානයට සංඥා ලැබෙනෙ නැති නිසා රයක් දවාලක් නැතුව දරුවෝ කලේ ඇතුළට ගිහින් අධ්‍යාපනය ලබන්න කටයුතු කරනවා. සිස්ත්ේ ලියන ලමයිතිකබේ ගමර සික්නල් නෑ ගයාලට සික්ිනන්නනෑ මේ ක්ඩක් කුඩට ළමයි ගෙනල්ලා හොදම් පත්තුගන්න ගිමෑන ගාගෙන අපි මේ අිවඩරි ගෙනත් ජයාන මාත්‍යාව මේ අලිය නමයක තින් මේ අලි රැකගැන අපිත් මේ ළමයින්ට උගන්නන්ට තමා දඟලන් ඉති අපේ ළමයිත් අපි ආසයි උගන්නන් ඉගනගන්ටත් ආසයි මේ දරුව.